අපිට ගැටලු ගොඩක් එක්ක පොරබදන්න වෙලා තිබෙනවා. මේ ගැටලුත් එක්ක පොරබදනකොට අපිට ඒ වාට ලොකු දැනුමකුත් අවශ්‍ය වෙලා තිබෙනවා. මේවා තේරුම් ගැනීම සම්බන්ධයෙන් ලොකු න්‍යායකුත් අවශ්‍ය වෙලා තිබෙනවා. දැන් ජනමාධ්‍ය වේදය, ජනමාධ්‍ය ඉගෙන ගන්නවා, ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්නවා. ජනමාධ්‍ය ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ ලියන්න, එඩිට් කරන්න, පොරොත්ති හදන්න ඒවා. ජනමාධ්‍ය ඉගෙන ගන්නවා කියලා කියන්නේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්නවා කියලා කිව්වොත් එහෙම මේ ජනමාධ්‍ය පැහැදිලි කරගන්න. මෙන්න මේ ජනමාධ්‍ය, ජර්නලිසම්, කොමියුනිකේෂන් මේවා පැහැදිලි කරගත්තී අපි මූණපාන ලොකුම අර්බුදේ තමයි මේ අර මහා න්‍යායන් නැති එක. දැන් මේක හරියට අර ජාතිකවාදය වගේ තමයි. ජාතිකවාදයට නෑ මාක්ස් කෙනෙක් නෑ, ප්ලේටෝ කෙනෙක්, ටොක්විල් කෙනෙක්, මැක්ස් වෙබර් කෙනෙක් එහෙම නෑ. මේ ජනමාධ්‍යට තත්ත්වය ඒක. ජනමාධ්‍යට එහෙම මහා චින්තකයෝ නෑ. චොම්ස්කි වුණත් ඒකේ විවේචකේ. මේක සම්පූර්ණයෙන්ම අඳුරගන්න පුළුවන් ලොකු මහා න්‍යායක් නෑ. න්‍යාය ධරයොත් නෑ. අපි අපේ මට්ටමින් මේක ඉගෙන ගන්න තමයි මේක හදන්නේ. එහෙම ඉගෙන ගන්න යෑමේදී බොහොම අසම්පූර්ණ අදහස් එක්ක පොරබදමින් තමයි අපි මාධ්‍යත් ඉස්සරහට අරගෙන යන්නේ. ඒ කියන්නේ මට මුලින්ම සඳහන් කරන්න අවශ්‍යයි. ඒ අතර යම් යම් න්‍යාය ධරයෝ කතා බහ කරන අය ඉන්නවා. මොහන් ඉදිරිපත් කරපු විචනයේ ප්‍රධාන වශයෙන්ම අදාළ වෙන්නේ මේ ජනමාධ්‍ය දේශපාලන ආර්ථිකයට, political economy of media, දේශපාලන ආර්ථිකයට. ඊට අලුතෙන් කියන්න දෙයක් නැහැ ධනේශ්වරය. එතකොට ධනේශ්වර ක්‍රමය ගැන අපිට තියෙන විවේචන, සාධනීය, නිෂේධනීය, ඒ ඔක්කොම ඒ ධනේශ්වර ආර්ථිකය මත පදනම් වෙලා තියෙන ජනමාධ්‍යයට අදාළයි. ඒකේ උත්තර හොයන්න යන්නේ ධනේශ්වර ක්‍රමයට එරෙහි කල්පයන් නම් ඒකට තව උකල්ප හොයාගෙන තිබෙනවා, හොයමින් තිබෙනවා, නැහැ කියලා කියනවා. දැන් ඒකත් අවසාන වශයෙන් අර ලොකු න්‍යාය ඇතුලේ තියෙන තව එක ප්‍රශ්නයක් විතරයි. ඔක්කොටම උත්තර අපිට මෙතන හොයාගන්නත් බැරි. කොහොම වුණත් මේ තියෙන එක මීට වඩා හොඳට හදාගන්න ඕනේ කියන මතයකට අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. ඒකෙදි අපිට මම යෝජනා කරන දේ තමයි දේශපාලන ප්‍රශ්න, මාධ්‍ය ප්‍රශ්න හැම ප්‍රශ්නිකම අද වෙනදාට වඩා වැදගත් අදහසකට සමාජයේම ඇවිල්ලා ඉන්නවා. ඒක තමයි මේ එතික්ස් කියන එක. එතික්ස් ධර්මය. සාර ධර්ම නෙවෙයි, ඒක ධර්මය. සමාජයේ ධර්මයකින් මෙහෙවන්න ඕනේ. ඇරිස්ටෝටල් පොලිටික්ස් කියන පොත ලිව්වේ නෑ නිකම්ම නිකන් සමාජයේ. ඉස්සෙල්ලා ආචාර ධාර්මික සමාජයක් තිබෙන්න ඕනි කියලා ඇරිස්ටෝටල් යෝජනා කළා. ඒ ආචාර ධාර්මික සමාජය තමයි රාජ්‍ය හදන්නේ. ආචාර ධර්ම නැති සමාජයක රාජ්‍යයක් වැඩන්නේ. පොලිටික්ස් වලට කලින් එතික්ස් එන්න ඕනි කියන අදහස ඈත කාලීන චින්තකයෝ පවා අතර තිබුණා. නමුත් පුනරුදේ අදහස වෙන්න පුළුවන්, කාර්මික විප්ලවයේ අදහස වෙන්න පුළුවන්. නැ පොලිටික්ස් වලට එතික්ස් නැහැ. මේවට එතික්ස් නැහැ. මේ නග්න යථාර්ථයේ අපි ගමු කියන අදහසකට ලෝකය ආවා. ඇවිල්ලා සෑහෙන විනාශයකට අපි ගමන් ගමින් තිබුණා. නමුත් දැන් ලෝකයේ මේක කතාවෙමින් තියෙනවා. එහෙම නෙවෙයි, අපිට තියෙනවා ධර්මයකට අනුව හැසිරෙන්න ඕනේ කියලා. මෙන්න මේ අදහස අපේ දේශපාලන ආර්ථිකයේ මොනවද තිබුණත් මේක ඇතුලෙන් අපට විකල්ප හදාගන්න, තියෙන එක හොඳට හදාගන්න හැම දෙයකටම මේක මූලික කරගන්න සුදුසුයි කියන එක මගේ එක යෝජනාව. රජයකට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? මේ මාධ්‍ය සියලුම ප්‍රශ්න රජයකට විසඳන්න බෑ. රජයට විසඳන්න පුළුවන් මේකෙන් ඉතාම 5%ක 10%ක කොටසක් තමයි. උදාහරණයක් ඇටියට ජනමාධ්‍ය මර්ධනයක් තිබෙනවනේ. රාජ්‍ය මැදිහත් වෙලා කරන ජනමාධ්‍ය මර්ධනයක් තියෙනවනම් නියම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් එක කරන්න බෑ. ඒ රජ ජනතා විරෝධී රජයක්, ජනහතුරු රාජ්‍යයක්. මාධ්‍ය ගිල අඬ කඩනවා නම්, වෑන් වලින් පැහැර ගන්නවා, මරනවා නම්, අල්ලස් දෙනවා නම්, නියම අනියම් ආකාරයට මාධ්‍ය රජයේ හොරණෑව බවට පත් කරගන්නවා නම් ඒක හොඳ රාජ්‍යයක් නෙවෙයි.
ඒකෙන් ගැලවෙන්න පුළුවන්. හොඳ ජනහිතවාදී රජයක් පවත්වා ගන්න නම් ජනතාව ඒකෙන් ගැලවලා ඉන්න පුළුවන්. රජයක් එතෙන්ට පල්ලම් බහිනව නම් ඒ රජය වෙනස් කරගන්න අපව ජනතාව උද්ඝෝෂණය වෙනවා. ඊට පස්සේ රජයකට පුළුවන් යම් යම් නීති රීති මේ ජනමාධ්‍යයේ යහපත් භාවිතාවට හරස්වන යම් යම් නීති රීති අලුතෙන් තියෙනවනම් නීති රීති වෙනස් කරගන්න, ප්‍රතිසංස්කරණය කරගන්න, අලුත් නීති රීති අඳුන්වා දෙන්න වගේ දේවල් රජයකට කරන්න පුළුවන්. රජයකට පාර හදලා දෙන්න පුළුවන්. පාරේ වාහනේ එලෝගෙන යන්නේ කොහොමද? මෙන්න ඩ්‍රයිවර්, මෙන්න ගාන, ඒ ඔක්කොම රජයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එම නිසා රජයකට යම්කිසි සීමිත කාර්යභාරයක් තියෙනවා. හැබැයි ඒ සීමිත කාර්යභාරය රජයක් ඉෂ්ට කරන්න අවශ්‍යයි. දැන් අපි විශ්වාස කරනවා අපි මේ සීමිත කාර්යභාරය උපරිම ආකාරයට ඉටු කරන්නයි අපි බැඳී සිටින්නේ කියලා. පසුගිය කාලේ දේවල් ගැන කතා කරලා ඇති වැඩක් නැහැ. හැම කාලෙකම අපි දැක්කා රාජ්‍ය මාධ්‍ය නිදහස් ක්‍රියාකාරීත්වයට යහපත් ක්‍රියාකාරීත්වයට බාධා වන ආකාරයට වැඩ කළා කියලා. ඒ වගේම තමයි ඒ ක්‍රියාවලියෙන් ඇතුළේම යම් යම් සාධනීය දේවල් කළා තියෙනවා. උදාහරණයක් ලෙස සාපරාධී අපහාස නීතිය අයින් කර ගැනීම. ඒ වගේ දේවල් අපි කරලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක විමසුම් ඇස මෙතන තිබෙන්න අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ කාරණේ තමයි ජනමාධ්‍ය පැත්තෙන් මොනවද කෙරෙන්න ඕනේ කියන කාරණේ ගැන අපි දැන් හොයලා බලන්න ඕනේ. දැන් දෙලිපියෙන් කිරිකෑම දෙක. දැන් මේකේ ප්‍රතිඵලය මේ සංවාදයේ ප්‍රතිඵලයෙන් මොනවාරි වෙනවද හෙට ජනමාධ්‍යේ? එතන මේකම අපිට ආපහු තව මාසෙකින් දෙකකින් කතා කරන්න වෙනවා. මේව පවත්වන එකේ අරමුණ මොකක්ද කියන එක ගැන අපිට තේරෙන්න ඕනේ මොකක් හරි ක්‍රමවේදයක් මේව හදාගන්න. අන්න ඒකෙදි තමයි මේ ඔක්කොම පරදු පාර්ශ්ව එකතු වෙලා කරන පොඩි සම්මුතියකින් මොනවහරි දෙයක් හදාගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා එකඟ වෙලා යම්කිසි ආචාර ධර්ම පද්ධතියකට නීති රීති පද්ධතියකට අපි එකඟ වෙනවා. අපි ඒව කඩන්න බෑ කියන තැනට අපි කට්ටියම ප්‍රතිඥා දෙන්න ඕනේ. අපි ඒකට අනුව වැඩ කරගෙන යන්න ඕනේ. අන්න ඒකේ අඩුවක් ලංකාවේ ජනමාධ්‍ය තිබෙනවා. උදාහරණ කීපයක් කළොත් එහෙම මේ ළඟදි දවසක් ජාතික පත්තරයක පුද්ගලිකාංශයේ පත්තරයක ජනමාධ්‍ය වේදියේ මගෙන් කතා කරලා අහනවා ඇමතුමා අර මන්ත්‍රීතුමා වේදිකාවට නැගිටිනකොට මුණින් තලා වෙලා වැටුණානේ මොනවා හරි කියන්නකෝ එකට. මං කෝයිද ඔක මටත් වෙන්න පුළුවන් ඔබටත් වෙන්න පුළුවන්. නෑ නෑ එහෙම කියලා හරියන්නේ නෑ. මොනවා හරි කියන්නකෝ. ඉතින් මේකට රසවත් කරලා ගන්න. ඒ මොකක්ද ඒ මාධ්‍ය භාවිතා? මිනිහෙක් වැටෙන්න බැරිද? ඒ කකුල පැටලෙන්නේ නැද්ද? වැටිලම නැද්ද? ඇයි එතෙන්ට යන්නේ? අපි ගයන් තැමතුමා කිව්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කුණු කතා කියන ඒවා තමයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ. ජනමාධ්‍ය කුණු කතා වාර්තා කරන හින්දා මන්ත්‍රීවරු කුණු කතා කියනවා. දැන් මේ දෙගොල්ලොම මේ වැඩේ නවත්තන්න ඕනේ. මන්ත්‍රීවරු කුණු කතා කියන එක නවත්තන්න ඕනේ, කුණු කතා වාර්තා කරන එක නවත්තන්න ඕනේ. කවුරුවත් නවත්තන්නේ නැහැ. මේ දෙගොල්ලෝ එකතු කරගන්න ඕනේ අපි කොහොම හරි කුණු කතා බෑ. මොකද්ද අපේ සබ්බේ භාෂා? බුදුගුණ අලංකාරය කියලා තිබුණේ නෙතවුන් සභාවේ, වතවුන්ගේ සභාවේ, බසවුන් සභාවේ, සභානම් උන් සභාවේ කියලා තියෙනවා. සභාවක් කියලා කියන්නේ අන්නේ වගේ ලස්සනට කතා කරන ප්‍රසන්න විදියට හැසිරෙන මිනිස්සු ඉන්න තැන තමයි සභාව. ඒ සභාව සභා වශයෙන් වාර්තා කරන්න අපි පුළුවන්කම තියෙනවා. ඊළඟට ගොසිප්, ඕපදූප. දැන් මේක අපේ මාධ්‍ය ප්‍රධාන දෙයක් බවට පත් වෙලා තියෙනවා. මම මහාචාර්ය කාලෝගේ දේශනේ අහගෙන ගියා. වෘත්තික ජනමාධ්‍ය වේදියා කියලා කියන්නේ මේ ජනමාධ්‍ය කරණයෙන් පණ කෙන්දකට ගසා ගන්න එක්කනා කියලා අපි මේකෙන් හම්බ කරගෙන කන අය. එතකොට තමන්ගේ පාඨක ප්‍රජාව ඕපාදූප රසිකයෝ බවට පත් කරගත්ත කතුරුරෙක් ලැජ්ජ වෙන්න. මගේ පත්තරේ කියවන වැඩි පිරිස ඕපාදූප රසිකයෝ. දැන් මගේ ප්‍රවෘත්ති විකාශනය, ප්‍රවෘත්ති මේ කියන්නේ වෙලාව තියෙනවනේ අපේ තියෙනවා. අපි එක එක නම් දීලා තියෙනවා. සත්‍ය ප්‍රථමයෙන් එහෙම දාලා තියෙනවා. ඒවා ඉන්න පාඨක ප්‍රජාව ඕපදූප පාඨකයෝ නම්, ඕපදූප රසකයක් තියෙන පාඨකයෝ නම් ඒක වෙගොල්ල හම්බ කරන මාධ්‍ය කරුවා ලැජ්ජ වෙන්න ඕන. කො මොන විනාශයක්ද අපි මේ සමාජයට කරන්න කියලා.
ආන්නේ ධර්මය පිළිබඳ අවදිවීමක් විඥානයක් අපිට නැහැ. ඉතින් මේක ඕන තැනකට අපි ඇදගෙන 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 යන්න පුළුවන්. භාෂාව. භාෂාව සම්බන්ධයෙන් මගේ මේ ළඟදී කෙනෙක් වම් පස්සේ වැඩක් නැහැ නේ පරණිතාන මහත්තයා, ඔයගොල්ලෝ මේ මාධ්‍ය ගත්තට අපි හිතුවා භාෂාවයිම අදයි කියලා, මේ FM නාලිකාවල අරකද මේකද කියලා බැනගෙන බැනගෙන යනවා අම්මා. ඉතින් රජයකට ජනතාවගේ භාෂාවක් හදන්න බෑ. රජයේ භාෂාවක් හදන්න ගියොත් එහෙම මහ විශාල විනාශයක් වෙනවා. මම කිව්වා ඉතින් මේ අපේ රටේ ජනතාව කතා කරන භාෂාවෙන්ම තමයි මේ මාධ්‍ය කට්ටියත් කතා කරන්නේ. අපි කතා කරන්නේත් එහෙමනේ. අපි අමුතු භාෂාවකින් ওই FM channel කතා කරන්නේ නැහැ. මේ මම දැන් කතා කරන වගේම. හැබැයි අපි ඔක්කොටම එකතු වෙලා පුළුවන් නම් ජනතාව ලිඳ ළඟ සංගමයට එකතු වෙලා ඕපාදූප රස විඳිනවා. මාධ්‍යත් ඒකම කරන්න ඕනේ. ජනතාව කිසියම් සංකර බසකින් කතා කරනවා. එතන මාධ්‍යත් ජනතා මාධ්‍යත් භාෂාවේ ප්‍රමිතීන් කඩන්න ඕනිද වගේ ප්‍රශ්න අපි කතා කරන්න ඕනේ. කතා කරලා අපි එකඟතාවකට එන්නට අවශ්‍යයි. අපරාධ වාර්තා කරන. අපරාධ වාර්තා කරන්නේ තත්ත්වෙත් ඒකයි. අපි දැන් මාස 7-8කට කලින් අපරාධ වාර්තාකරණය පිළිබඳ මේ අපි පොලිසිය, අමාත්‍යාංශය ඔක්කොම කට්ටිය, මාධ්‍ය ආයතන ඔක්කොම එකතු වෙලා නියාමන ගොඩක් හදලා දීලා වෙලා අපි මේක පිළිපදිනවා කියලා ඔක්කොම එකතු වෙලා ගියා. ගිහලා දවස් 3යි සේයා සදෙව් මිනිසි දෙන්න. අනේ මේක විකුණගෙන යනවා. ඉතින් එහෙම සමහර වෙලාවල් වලට සමාජ මාධ්‍ය බොහොම වගකීම් විරිත හැසිරෙන දේවල් ඒ හොඳට යන්නේවා දැකලා වෙලා අපි අර ආචාරතුන් ධර්ම බල්ලට දාලා ඉවරලා දිවිනසාගත මිනිස්සෙක් එලිච් එක කෙනෙක් පින්තූරේ අපි දානවා. දැන් මේවා ඇත්තටම පැහැදිලි කරන්න අමාරු. මේවත් දාන්න බෑ අර දේශපාලන ආර්ථිකයේ පැත්ත. මේ ජනමාධ්‍ය ආර්ථිකයේ මේ ධනේශ්වරයි මේ හැසිරීම. මේක ධනේශ්වර හැසිරීමකුත් නෙමෙයි මේක. මේක ඇවිල්ලා අන්තිම පසුගාමීම හැසිරීම. මේවෙන් හරි ධනේශ්වර සමාජයක් හදාගන්නත් මෙන්න මේවෙන් ගැලවෙන්න අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ කියන්නේ සම්භාව්‍ය අර්ථයේ ධනේශ්වර සමාජය. මේක තියෙනව නැද්ද කියලා අපිට වෙනම වාද කරන්න පුළුවන්. නමුත් මේක මේ අපේ රාජ්‍යයක් හැටියට, සමාජයක් හැටියට අපේම වූ අභ්‍යන්තර ප්‍රශ්නකුත් අපිට තියෙනවා කියලා අපි බලන්න අවශ්‍ය වෙලා තිබෙනවා. ඒවා අපි දිහා බලන අනිත් පැත්ත. දැන් සමහර අය මේ නිසා යෝජනා කරනවා මේ ජනමාධ්‍යෙන් අපි ගැලවෙලා නිකන් ඉන්නේ. ඔය ළඟදී නායක ස්වාමීන් වහන්සේ නමක් මටත් ආරාධනා කරපු උසී සඳහන් කළා අපි මහත්වෝ මේ මාධ්‍ය වර්ජනය කරන්න යනවා. මේ දවසක් අපි යෝජනා කරනවා ජනමාධ්‍ය වර්ජනය කරන දවස හැටියට. එදාට අපි එක ජනමා ඔක්කොම අපි වහලා දානවා. අපි පත්තර බලන්නේ නිකන් ඉඳලා මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ කියලා හාමුදුරුවෝ වටිනවා. මම කිව්වා අන්න හොඳයි හමුදා අපි අමාත්‍ය ව්‍යාපාරයේ අමාත්‍ය ව්‍යාපාරයක් අපි පටන් ගමු කියලා. අමාත්‍ය ව්‍යාපාරය. ඒ තරමට සමාජයේ තිබෙන යම්කිසි කලකිරීමක් අපි මේ නිවැරදි වෙන්නේ නැති එක ගැන. අපි නිවැරදි වෙන්නේ නැති ගැන ඕන තරම් උදාහරණ අපිට තිබෙනවා. අපි සුද්ධට බණිනවා බෙදා පාලනය කර ගැනීම. ජාතික ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේ සුද්ධ අපිට බෙදා පාලනය කිරීම පුරුදු කළානේ. ඒකනේ මේ ප්‍රශ්නේ කියලා. සුද්ධ ගිහිල්ලා සෑහෙන කාලයක් අපි බෙදාගෙනම පාලනය කරා. ඒ වගේ අපි බැන බැන ඉන්නවා මිසක් අපි මුකුත් නොකර තියෙන වැරද්ද මේ විදිහට කරගෙන යන කණ්ඩායමක් බවට පත් වෙලා බොහොම ලෝකයා හිනස්සන සමාජයක් බවට පත් වෙමින් වැරදි හදාගන්න නැතුව ඒ වැරදි ඔස්සේම ඉස්සරහට යන කණ්ඩායමක් බවට පත් වෙලා තියෙන මාධ්‍යයට මේ විචනය බරපතලව අදාළයි. ඒ නිසා යෝජනා කරන්නේ යම් යම් පැතිවලදී මේ සංවාදයේ අපි ප්‍රයෝජනයට ගමු සියලුම ජනමාධ්‍යවල ජනමාධ්‍ය හිමිකරුවන්ගේ, ජනමාධ්‍ය වල වැඩ කරන මාධ්‍යවේදීන්ගේ, වෘතිකයන්ගේ, රජයේ ප්‍රතිපත් සම්පදන සියලු දෙනාගේම ඇස්සරවන්න, ඒ සියලු දෙනාටම එකට වැඩ කරන්න බලපෑම් කරන ජනමත වේදිකාවක් හැටියට මේක දියුණු කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ සංවාදයේ අර්ථාන්විතයි. ඒ නිසා දිලිත් මේක 3 4 5 දිගටම අපි පවත්වාගෙන යමු. මෙතෙන්ට මේ සමාජය එනකම් දෙකින් නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි මේක. ඒකෙදි මම කියන්න කැමතියි අවශ්‍යයි අපට ප්‍රධාන වශයෙන්ම ස්වාධීන නියාමන අධිකාරියක්. ස්වාධීන ජනමාධ්‍ය නියාමන අධිකාරියක් අවශ්‍යයි.
ඒක ජනමාධ්‍ය අමාත්‍යාංශය හදලා දෙන පත්‍රිකාවකට පාර්ලිමේන්තුව අනුමැතිය දීලා අනික් අය මත පටවන එකක් වෙන්න බෑ. එම නිසා මෙන්න මේ වගේ අපේ හැම ප්‍රශ්නයක්ම කතා කරලා අපට මේක විසඳා ගන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න ටික විසඳා ගැනීම සඳහා අපිට බැරි වෙයි ඇමරිකාවේ මාධ්‍ය ආයතනික ප්‍රශ්න මෙතන ඉඳලා විසඳ ගන්න. නමුත් රටක් හැටියට ශිෂ්ට සම්පන්න මිනිසුන් හැටියට යහපත් ප්‍රමිතීන් ටික අපි හදාගන්නේ කොහොම කියන එකඟතාව අපට හදා ගන්න පුළුවන්. එහම බැරි නෑනේ. මේ රටේ කාලයක් කිව්වා මේ රටේ කවදාවත් සාධාරණ චන්දනම් තියාගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. නමුත් සාපේක්ෂ සාධාරණ චන්දයක් පෞගියම ඇතිවරණේ තිබ්බනේ. ඉතින් ඒක දිගටම පවත්වාගෙන යෑම තමයි ඊළඟ මැතිවරණේදී අපි කරන්න ඕනේ. ආපහු ආපස්සට යන්න නෙවෙයි. ඒ වගේ අපි යම්කිසි ප්‍රමිතීන් ටිකක් හදාගන්න. එහෙම ගත්තොත් එහෙම මුද්‍රිත මාධ්‍ය ඇතුලේ කිසියම් නියාමනයක් තියෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ. මුද්‍රිත මාධ්‍ය අද ගත්තොත් එහෙම ඉතින් මම මාධ්‍ය කාර්යයේත් එක්ක ලොකු වාදයක් මේ ළඟදී ඇති කළා නැහැ. ඕඩියන්ස් එක තමයි අපිව නියාමනය කරන්නේ. වෙන කාටවත් අයිති නැහැ අපිව නියාමනය කරන්න කියලා. මාත් එක්ක ලොකු වාදයක්. මම එක වාදයක් තමයි ඒකත් මම අදහස පිළිගන්නම්. අපි තව පැත්තක් මේක බලමු කියලා. ඒ කියන්නේ ජනමාධ්‍ය නියාමනය කරන්න ආය දෙයන්නාන්සටවත් නැහැ. ඕඩියන්ස් ඒව පරණ තර්ක අධර්මයට මූලිකත්වෙ දීපු තර්ක. ඒවැ ඉඩක් නැහැ කොහෙවත් මේ මේ ඒ තර්කවල ඉඩක් නැහැ මේ ආචාර ධර්ම වලට ඉඩක් නැහැ. ඕඩියන්ස් තියර. අපි ඒකට එකඟ නැහැ. නැති අයත් වෙනවා. අපි දෙගොල්ල හැබැයි අපි එක හමු වීමේ මධ්‍යස්ථානයක් හදාගෙන අපි කතා කරමු. ඔව්. එතකොට මනිසා දැනට තියෙන මුද්‍රිත මාධ්‍ය නියාමනයේ තියෙන අඩුපාඩුකම් සොයා බලන්නට විද්‍යුත් මාධ්‍යයට කොහෙවත්ම නැති දැනට ඇත්තෙම නැති නියාමනයේ සකසා ගැනීම සඳහා රජයත් අනිකුත් පරදු පාර්ශවයත් ඒක රාශී කරන සංවාදයක් ඔස්සේ යම්කිසි ක්‍රියාවලියක් අවශ්‍යයි. අපි ඒකට කිසියම් මුලපිරීමක් කරලා තිබෙනවා. මෙතන ඉන්නවා ඒකට දායක සමහර අය. සියලු දෙනාම එකතු වෙලා මේ රටට ඒ වගේ නියාමන ක්‍රමයක් ඉක්මනින්ම අපි සකසා ගත යුතු තිබෙනවා. අද කිසිම ක්‍රමවේදයක් නැහැ ඉලෙක්ට්‍රොනික මීඩියා ලයිසන් එකක් දෙන එකක් ගැන. කිසිම ක්‍රමවේදයක් නැහැ. ජනමාධ්‍ය අමාත්‍යාංශයට TRC ඕනෙලා එක දෙන්න පුළුවන්. ඒව නීති හදලා නැහැ. ඉතින් ඒ වගේ ඒ ක්‍රමී අපිට දිගටම යන්න බෑ. දැන් මේක මේ අර ඩිජිටල් කරන යාවට පස්සේ තවත් චැනල් 100ක් විතර දාන්න පුළුවන්. තව එනවා. ගොඩක් එනවා තව. එහෙම නැවපස්සේ මේක ගැන අපි විශාල සමාජ සංවේදීතාවකට අපි යන්නට අවශ්‍ය වෙලා තියෙනවා. ඊළඟට ගොඩක් අය ජනමාධ්‍ය සමාජ මාධ්‍ය එකට දාලා දැන් කතා කරනවා. මේ දෙක අතර අන්තර් වෙන විදිහින් තිබුණාට පැහැදිලි මේ පැති දෙකක්. නමුත් අපිට සමාජ මාධ්‍ය පැත්තෙන් දැන් කරන්න වෙලා තිබෙන්නේ මේවයි ආචාර ධර්මික භාවිතාව පිළිබඳ අපේ රටේ පුරවැසියන් දැනුවත් කිරීම. ඒකට අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා. ජනමාධ්‍යටත් ඒ සම්බන්ධයෙන් ලොකු මෙහෙවරක් ඉෂ්ට කරන්න තිබෙනවා.